ආයුබෝවන් recording.lk YouTube නාලිකාවෙන් අද අපි ඔබට ගෙනෙන්නේ සුවිශේෂී වූ වාස්තුමය වැඩසටහනක්. කාන්තා ඔබට විශේෂිත වූ වැඩසටහනක් ලෙසයි මේ වැඩසටහන අද දිනේදී අපි ඔබට ගෙනෙන්නේ. මේ වැඩසටහන පවතින පුළුල්භාවයත් එක්ක එහෙම නැත්නම් මේ මාතෘකාගත කරුණු රාශියක් මේ තුල කතාබහ කිරීමට નિયમિત නිසා අපි මේ වැඩසටහන ඔබට කොටස් කිහිපයක් ලෙසයි ගෙනෙන්නේ. ඒ නිසා ඒ කොටස් සියල්ලම ඔබට නරඹන්නට අපි පහසුකම් සලසනවා. මේ වීඩියෝ පහලින් ඒ link ඔබට බලා ගන්නට හැකියාව පවතිනවා නිල් පාටින්. ඉතින් ඒ අනුව ඔබට පුළුවන් ඒ වැඩසටහන වෙත යොමු වෙලා ඒ වැඩසටහන වල පවතින දේවල් තුලින් ඔබගේ ජීවිතය දියුණු කරන්නට, එහෙම නැත්නම් ජීවිතය සාර්ථක කරගන්නට, වාස්තුමය වපසරිය යහපත් කරගන්නට අවශ්‍ය දේවල් ඔබට ලබා ගන්නට. එහිදී අපි ඔබට අද මාතෘකාගත කාරණයේ විදිහට ඉදිරිපත් කරන්නේ වාස්තු වලට අනුව සැමියාගේ දියුණුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු දේවල් පිළිබඳව. ඉතින් මේ පිළිබඳව කතා බහ කරද්දී අපේ නිවසේ ගෘහණිය, එහෙම නැත්නම් ගෘහ කාන්තාවට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා. ඒ කාර්යභාරයත් එක්ක තමයි අපි මේ වැඩසටහන ඔබට ගෙනෙන්නේ. සැමියාගේ දියුණුව නිරන්තරයෙන් කාන්තාව විසින් ප්‍රාර්ථනා කරනවා. ඒක ප්‍රාර්ථනා කරන උනහට යම් යම් වාස්තුමය ගැටලු, එහෙම නැත්නම් වාස්තුමය වපසරිය ඊට බලපෑම් කරන, එහෙම නැත්නම් ඊට බලපෑම් වියදෙන අවස්ථාවන් පවතිනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ගැන විශේෂ සාකච්ඡාවක් අද ඔබට ගෙනෙන්නේ. මේ පිළිබඳව සැලකිලිමත් වන ඔබ වාස්තු විද්‍යාත්මක කරුණු කාරණා පිළිබඳවත් අවධානය යොමු කරන්නට ඕනි. ඔබ සැමියාගේ දියුණුව අපේක්ෂාවෙන් ඔබ ඒ ජීවින, එහෙම නැත්නම් ජීවිතය සටනත් එක්ක, එහෙම නැත්නම් ජීවත් වීමේ අරගලයත් එක්ක, ඒ ආදායම් උපයන අරගලයත් එක්ක ඔබ නිරන්තරයෙන් මහන්සි වන නිසා කාන්තා ඔබ අතින් නිසි ලෙස මේ කරුණු ඉටු නොවුන විටදී ස්වාමයාගේ දියුණු වළක්වන කරුණු කාරණා ඉස්මතු වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ සුවිශේෂී අවධානයක් යොමු කරන්නට ඕනි. ඔබ අතින් සිදුවන අතපසුවීම්, එහෙම නැත්නම් ඔබ අතින් සිදුවන යම් යම් වාස්තුමය වපසරිය වැරදි සහගත සිදුවීම් ඔස්සේ දියුණුව වළක්වාලන, එහෙම නැත්නම් දියුණුව අහුරාලන කරුණු කාරණා යෙදෙන්නට හැකියාව පවතිනවා. ඉතින් එහෙම කරුණු යෙදුනොත් යම්කිසි විදියකින් අර ස්වාමයාගේ ධනෝපායන ශක්තිය, එහෙම නැත්නම් ආර්ථිකමය ශක්තියට බලපෑමක් ඇතිවන පරිදි ඒව ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් ඔබ විසින් යොමු කිරීමේ අවශ්‍යතාවය අපි ඔන්න අද දිනේදී ඔබට බොහොම කාරුණිකව පෙන්වා දෙනවා. ඔබගේ නිවාසයේ යල් පැන ගිය, එහෙම නැත්නම් ඉරී ගිය දේවල් තියෙනවද කියලා බලන්න. පරණ විච්ච දේවල් නිවාසයේ තියාගන්නට උචිත වන්නේ නැහැ. යම්කිසි විදියකින් කල් ඉක්ුත්තු දේවල් ඔබගේ මුළු තැන්ගේ වෙන්නට පුළුවන්, නිවාසයේ විවිධ ස්ථානවල වෙන්නට පුළුවන්. මේ කල් ඉක්ුත් විච්ච දේවල් තියෙනවද කියන එක පරීක්ෂා කරන්න. මෙවැනි දේවල් ඔබගේ නිවාසයේ තියෙනවා නම් ඔන්න වාස්තුමය වපසරියට අයහපත් වන යම් දෙයක්, එහෙම නැත්නම් යම් ශක්තියක් ඒ තුලත් ගැබ්බෙලා තියෙන්නට පුළුවන්කම තියෙනවා. සැමියාගේ දියුණුවට යම් බලපෑමක් ඇතිවන ආකාරයේ බලපෑමක් යෙදෙන දෙයක් මගේ. ඉතින් මේ විදිහට ඔබ කල්පනා කරන්න ඕනේ. ඔබ බලන්න ඉරී ගිය දේවල් ඔබගේ නිවාසයේ කතරම් තැන්පත් කරගෙන තියෙනවද? යම් කිසි විදිහකින් ඒ කොටස්වල ඉරීම් ඇති වෙලා, සීරීම් ඇති වෙලා, කැඩීම් ඇති වෙලා, මෙන්න මේ වගේ ඉරීගිය දේවල් ඔබගේ නිවාසයේ ගොඩගසාගෙන තියෙනවා නම් ඒවා වහාම ඉවත් කරන්නට අවශ්‍ය කටයුතු කරන්නට අවශ්‍යයි. ඒවා නිවාසයේ ගොඩගසාගෙන තියාගන්නට හැකියාවක් නැහැ. එහෙම තියා ගැනීම තුළ සැමියාට බලපාන අයහපත් ආර්ථික වපසරියක්, එහෙම නැත්නම් අයහපත් ශක්තියින් ඔබ නිවාසය තුළ නිර්මාණය කළා වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඔන්න නිවසේ වෙසෙන ගෘහ කාන්තාව විදිහට විශේෂ අවධානයක් මේ පිළිබඳවත් යොමු කරන්නට ඕනි. ස්වාමියාගේ ධන ඉපේම් ශක්තිය ගැන සිතන ඔබ නිවාසයේ මුළුතැන්ගේ ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. මුළුතැන්ගේ ගැන අවධානය යොමු කරනකොට
ඔබ උදෑසනින්ම නැගිටලා මේ මුළු තැන්ගේ පාවිච්චිය කියන කාරණේ ඉෂ්ට සිද්ධ කරනවානේ. ඒ උදෑසනින්ම නැගිටලා ඒ කාරණේ කරනකොට ඒක තාමත්ම ගෞරවණීය ආකාරයෙන් භාවිතා කරන්නට ඕනි. මුළු තැන්ගේ යම්කිසි විදියකින් අගෞරවණීය ආකාරයෙන් අකමැති ස්වභාවයෙන් ඔබ භාවිතා කරන තැනක් වුණොත් අන්න නැවත ක්‍රියා කරන්නේ ස්වාමියාගේ දියුණුවට එහෙම නැත්නම් ස්වාමියාගේ ප්‍රගතියට අයහපත් වන ශක්ති වපසරය නිර්මාණය කරන ඒකකයක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. ඒ නිසා මේ මුළු තැන්ගේ එහෙම නැත්නම් ඒ කුස්සිය ඔබගේ ඒ ධනේ සංකේතයේ තියෙන තැන ලිප තියෙන තැන ඒ තැන ඉතාමත්ම ගෞරවණීය ලෙස ඔබේ කටයුතු කරන්නට අවශ්‍යතාවයක් පවතිනවා. උදෑසන මුහුණ හොදාගෙන පවිත්‍ර වෙලා රාත්‍රී ඇඳගෙන සිටපු ඇඳුම් මාරු කරලා තමයි කුස්සියේ වැඩ කටයුතු සඳහා යොමු වීම ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ බලන්න ඒ ගෞරවනීය ස්වභාවය නිසි පරිදි ආරක්ෂා කරන ගෘහණියක්ද කියන කාරණය. මොකද මේ කුස්සියේ කටයුතු කරන බොහෝ දෙනෙක් අර රාත්‍රී ඇඳ සිටි ඇඳුම පිටින්ම කුස්සියේ කටයුතු කරන ස්වභාවයන් නිරීක්ෂණය වෙනවා. ඉතින් ඒ අයුරින් යම්කිසි ආකාරයකින් ඔබත් ඒ විදිහටනම් කරන්නේ ඔන්න ඒ කටයුතු මාරු කරන්න. එහෙම නැත්නම් ඔබ ඒ රාත්‍රී ඇඳ සිටි ඇඳුම් මාරු කරලා ඒවා ඉවත් කරලා තමයි නැවත ඇඳුම් පැළඳගෙන ඇඳගෙන තමයි ඔබ කුස්සියට යන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා රාත්‍රී ආකාරයටම ඔබ කුස්සිය කටයුතු කිරීම ස්වාමියාගේ ආර්ථික ශක්තියේ යහපත් භාවයේ බලාපොරොත්තු වෙන ඔබ එහෙම නැත්නම් ස්වාමියාගේ ඒ ආර්ථික ශක්තියෙන් ගොඩනංවන ශක්තියෙන් බලාපොරොත්තු වෙන ඔබට සුදුසු කාර්යයක් බවට පත් වෙන්නේ නැහැ. ඊට අමතරව ඔබ රාත්‍රියේ පැවති තත්ත්වයන් ඔබගේ මුහුණේ පැවති තත්ත්වයන් ඒ බහිස්රාවීය ද්‍රව්‍යයන් වල ස්වභාවයන් ඒවත් එක්ක ඔබ මුහුණකට නිසි පරිදි පවිත්‍ර කොටගෙන තමයි ඔබ කුස්සියට යන්නට ඕනේ වැඩ කටයුතු සඳහා. ඒ නිසා ඔබ මේවා ගැන විශේෂිත අවධානයක් යොමු කරන්නට අවශ්‍ය නිසා තමයි අපි ඔබට මේ වැඩසටහන වාස්තුමය වැඩසටහන ඉදිරිපත් කරන්නේ. සැමියා මුළු තැන්ගේ පෝෂණය සම්බන්ධයෙන් විශේෂ කැපවීමක් කරන අයෙක්. ඉතින් ඒ නිසා මේ මුළු තැන්ගේ ඉතාමත්ම ගෞරවණීය ලෙස භාවිතා කරන්නට සැමියාගේ දියුණුව ප්‍රාර්ථනා කරන එහෙම නැත්නම් සැමියාගේ දියුණුව දකින්නට කැමති කාන්තාව ඔබ විශේෂිත අවධානයක් යොමු කරන්නට ඕනි. මොකද පෝෂණය පිළිබඳව ගෙදර ආහාර රටාව ගෙදර කනබුන දේවල් ඒවා පිළිබඳව විශේෂයෙන් කැපකිරීමක් කරනවා ස්වාමියා. ඉතින් එතකොට ඒ ස්වාමියා ඒ කටයුතු කරද්දී ඒ ඔබ භාවිතා කරන මුළු තැන්ගේ ඉතාමත්ම ගෞරවනීය ආකාරයෙන් පාවිච්චි කරන්නට භාවිතා කරන්නට ඔබ කටයුතු නොකළහොත් ඒ සැමියාගේ ඉපෙයිම් ශක්තියන් වලට එහෙම නැත්නම් ධනෝපායන මාර්ගයන් වලට ආර්ථිකමය ශක්තියන් වලට බලපාන අයහපත් ආකාර ක්‍රියා කරන්නට පුළුවන්කම පවතින නිසා. ඉතින් ඒ නිසා අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරපු වීඩියෝව ඔබගේ ජීවිතය වෙනස් කරන වීඩියෝවක් බවට පත් වෙයි. එහෙම නැත්නම් ඔබ තුල වෙනසක් ඇති කරගන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නා වීඩියෝවක් වෙයි. ඉතින් ඒ නිසා ඒ ආකාරයට ඔබත් යම් වෙනසක් ඇති කරගන්නට මේ වීඩියෝවත් පාවිච්චි කරන්න. ඔබගේ ජීවිතය දියුණු කරගන්නට එහෙම නැත්නම් ජීවිතය යහපත් තත්ත්වයකට පත් කරගන්නට ආර්ථිකමය ශක්තියෙන් ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කවලට යොමු වෙන්නට ඔබට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්නට ඔබගේ වාස්තුමය වපසරී ඉතාමත්ම යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඉතින් ඒ විදිහට ඔබගේ වාස්තු පරිසරය යහපත් වන තරමට ඔබගේ ජීවිතයට පහසුව දියුණුව සමෘද්ධියක් ඇති කරගන්නට හැකි වපසරියක් නිර්මාණය කරගන්නට හැකියාව පවතිනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔබට අපි ආරාධනය කරනවා වාස්තු අනුව සැමියාගේ දියුණුව වෙනුවෙන් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් පිළිබඳව වූ දෙවන වීඩියෝව අපි ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වීඩියෝවත් එක්ක ඔබ රැඳී සිටින්න. ඊට අමතරව ඔබට පුළුවන් ඒ දෙවන වීඩියෝ මේ වීඩියෝක පහලින් තියෙනවා ලින්ක් එක හරහා ඔබට ඒ නැරඹීම් කරන්නට අපි පහසුකම් සරසලා තියෙනවා. ඉතින් ඒ ලෙස යොමු වෙලා ඔබ දෙවන වීඩියෝවත් එක්ක සම්බන්ධ වෙලා ඒ තුළ උකහාගෙන කරුණු
ඔබගේ පැනයන් අපිට කමෙන්ට් එකක් විදිහට එවන්නට අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් අද දිනේට අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට ශක්තිය ධෛර්ය පිරි දිනය ඔබගේ කටයුතු සාර්ථක වන දිනයක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.